මම වර්ක්ෂොප් එකේදී ගොඩනැස් ගන්න බලාගෙන මම කේක් කරනවා. මේ මල් කරන්න නැහැ. මොකද ගොඩක් අමාරුයි. අපි ඉගෙනගෙන තියෙනවා ක්ලාසස් වලින්. වන්ඩේ වර්ක්ෂොප් ගිහින් තියෙනවා කෝසස් කරලා තියෙනවා. නමුත් ඒ පේස්ට් එක ගැන හරි ගැටලු ප්‍රශ්න තිබුණා. මම මේ ආපු හැමෝටම මේ ගැටලු තිබ්බා. ඒ හැමෝම සතුටු වුණා. මම කියන්නේ කිසිම දුරුෂ්ටියක් නැතුව දැන් මෙහෙමයි හදන්නේ කියන ලොකු ඒක ලොකු දෙයක් විදියට පෙන්වන්නේ නැතුව ඒක තමයි අන්තිම සරල විදියට මම හිතන්නේ ස්කූල් නමයකට පවා මේක හදාගන්න පුළුවන් සමහරව අපේ ක්ලාසස් වලට ගියම් කියන මම මෙච්චර කල් කරනවා මෙච්චර ක්ලාසස් කරනවා මම ඉගෙන ගත්තේ එහෙම නෙමෙයි විනාඩි 20ක් 25ක් ඇතුළත අපි ප්‍රැක්ටිස් වුණා විනාඩි 10න් පහළ මලක් හදාගන්න තරමටම ඒක තමයි ගොඩක්ම වචින්නේ ඉතින් අපි පොසිව ටොපර්ස් කළාම දැන් මේ හදන දැන් සහිත කියලා දුන විදිහට මේ මල් හදන ටොපර් එකේම අපිට මේ මිශ්‍රණයෙම අපිට පුළුවන් ටොපර්ස් දාගන්න ඉතින් ඒක හරිම වටිනවා මම හිතන්නේ මේ කේක් හදන හැමෝටම තියෙන ලොකුම ප්‍රශ්නේ මට කියන ලොකුම ප්‍රොජෙක්ට් එක තමයි මෙච්චර අඩු මුදලකට මිස් එක දෙන්නේ කොහොමද කියලා මම හිතන්නේ ඒක නිහතමානීකම සහ මේ අනිත් හැමෝටම සාධාරණයක් ඉස්සර ගන්න ඕනේ ඒ කියන්නේ මිස් ඉගෙන ගත්ත මිස් ගුරුවරුන්ට පවා මේක මේ කේම් ලැබෙන ඇත්තටම අපි මේ කේකයක් අපිට හම්බුනාම අපිට තියෙන එකම ප්‍රශ්නේ අපි කේක එක කොහොමහරි ලස්සනට කරගන්නවා නමුත් අපිට ප්‍රොපර්ස් හදාගන්න හරිම අමාරුයි ඔච්චර පන්ති ගියත් සම්පාදනය නම් ගිහින් තියෙන පන්ති වල ඒ ටොපර්ස් පැයස හතරක් තියන්න කියනවා කියලා එන්න කියලා ඒ ටොප් එයා හදන ඒ මිස් හදන ටොපර් එකෙන් තමයි අපි හදන්න ඕන කියේ මේ අන්ත් මල් ටොපර් දැන් ඒක එහෙම නෙමෙයි දැන් අපිට ඒක එවෙලම එවෙලෙන් පාවිච්චි ගන්න පුළුවන් සහ මේ පැය දෙකකින් පාවිච්චි ගන්න පුළුවන් විදිහටම කියලා දුන්නා ඉතින් මම මේ ගෝල්ඩන් ස්ටාර් අකඩමි සිස්ටම් ගොඩාක් ස්තුතිවන්ත වෙනවා ගොඩාක් පින් මේ වගේ සුළු මුදලකට මම ආරාධනා කරනවා මගේ ලංකාවේ ඉන්න හැමෝටම හැම කේක් හදන දක්ෂතාවයක් තියෙන සහ ඒක වැඩි දියුණු කරගන්න සහ උනන්දුවක් කැමැත්තක් තියෙන හැමෝටම ඇවිල්ලා මේ ක්ලාස් එකේ මිස්කින් තවත් මිස්ටෙන් සමාජ සරගලන් වැඩි වෙන කලින් මේක මේ ඉගෙන ගන්න කියලා අපිට මේ බර්ත්ඩේ කේ ඉඳලා කියන්නේ මල් පුහුට්ටුව එතකොට ඒකේ මල් වලට ඕන තරම් කොළ වෙනස් රේක එතකොට පුහුට්ටු වර්ග පෙති අංගන විදිහ සාහනි හැමදේම හරිම නිහතමානීව මේ ලොකු විදිහට ඒක කියලා දෙන්න නැතුව අපි හිත දැනෙන විදිහට කියලා දුන්නා. ඉතින් මේ මම හැමෝටම ආරාධනා කරනවා මේ අවස්ථාවෙන් ඉස්සරහ ප්‍රශ්න ගන්න කියලා. බොහොම ස්තුතියි.